රිවන් ගඩිවිනි හැගොල්ල හැමෝටම ගොල්ල හැමෝම හොඳින් ඇති කියල මම හිතනවා අදාපි කතා කරන්නේ යන්නේ විදෙස් කතවෙන්න සුදුසම රට මොකක්ද කියර මාතෘකාව මේ මාතෘකප ගැන කතා කරද්දී අපිට කාරණ කිහිපයක් සැල්කිලට ගන්නවෙනවා තමන්ට මයිකරේට් වෙන්න මොකක්ද වඩාත්ම හොඳ රට කියන එක ඩිසයිට් කරද්දී අපි පිරිිබඳ කතා කරමු සැලෙල්ලට කතයුතු කාරණාව තමයි විදෙස් කතබන්නේ ඇයි කියන කාරණාව ඒ රැකාවක් සඳහාද නැත්තං ඔගොල්න්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද නැතං ඔගලන්ට අවස්සාාවක් තියෙනව ස්කල් මයිඩන් කෙනෙක්විදිියට යම්කිසි රටකට විදේශගතවෙලා ස්තීර පදිංචිකරුවෙක්වාඩට පත්ත යම් ිසි රටක. ඒ මොන අවස්ථාව යටතේ ෝගොල්ු විදේශක බෙන්න්නේ මොකක් දෝගොල්ලන්ගේ අරමුණ ගොල්ලගේ කෙටිකාලීන අරමුණ මොනවද ගොල්ො අවරුදුදහයි කියෙට දීරික කාලීන ෝගොලේ රට ගිල්ල කරන්න බලාපපුරොත්ව වෙන දේවල් මනවාද නැවත ලංකාවට එන්න බලාපුරොත්තුව යන නැත්තම් ඒ රටේ. ස්තර්ර පදිංචිකරුවෙක් බඩට පත්වෙන්න දෙයන්න මේ කිය හැම කාරණාවක්ම ඔගොල් මුලින් හිතල බල්ල තමයි යොගොල්ලෝ මොන කැටගයකද බඩාත් තමට සුදුසු තමන්ට බඩා හැකි අවතිෙන්න්නේ බර්ගප මිට්ි කරනයන්න ඒ අවස්ථාව තෝරගන්න නැත්තම් තමන්ට ඔහොඳ ඇකඩමික් බැකරවන්් එකක් තියෙනවන ඒ අවස්ථාව හර ඔගොල්ලොන්ට පුළුවන් එස් කලශිප් එකක් දාලා අධ්‍යාපනය හරහා ඔගොල්ලන්ට විදස්කත වෙන්න. තීරණය කරලාද ඔගොල්ලොන් කාරණ කහිපයක් සැලකිල්ලකටග ගන්න ඒතමයි ඔොගොල්ලෝ අධ්‍යහපනය හරහා රට යනවනං ඔගොල්ලන්ට ස්කොලශිප් එකක් ගන්න ලේසි රටබල් මොනවාද කියෙක බලන්නන්නේඒ විශ්වවිද්‍යාල මොවාද කියෙ බලන්න බර්ක් පමිට් එක කරහ යනවනං බර්ග් පමිට් එකේ ගිහිල්ලාඒ රටේ කොහොමදේ සැටල් වෙන්නේ ඒ රටේ ජටක අවස්සාාව තියෙනවද ඒ කාරුණු කාරණ සැලකල්ලට ගන්න ඒ වගේ මේ රටේ හැමොම් බලාපපුරොතින බොහෝ බලාපොරොත් වෙනවා යමි රටඩ හම ස්තීර පදිංිරුවෙක් බාට පත් වන ර් හෝල්ඩ කෙනෙක් පන්න. එතකොට එකක රටවල්වල පRර එක දෙන කාල පරාසයන් වෙනස් වෙන. එතකොට කොපමණ කාලයක් යැනවද දිතාමත් අඩු කාලයකින් ප දෙෙන් රටවල් මොනවද. අවුරුදු පහහරී ඒ ආසාන කාලෙක්යන් රටවල් මනවද මේ හැම එකක්ම හොඳට ැල්කලේට් කලා තමන්ගේ අරමුණුත් එෙක්ක. මේක හිතර බලන්න අධ්‍යාපනය කටයුතු සඳහා යනවනම් මේ මගේ ශ්‍රේස්ත්‍ර ඇතින්ද ම මේ එක ගැන බැඩිපුර කතා කරන්න ඕගොල්ල බලන්න රටවල් කිහිපයක් කරගෙන ඒ රටවල්ල ඇතුි ප්‍රවීන්ස් විදිහරටත්ඒක විශ්වවිද්‍යාල වෙනස්ස වෙනවාමඒව ඉදිරි දි කතා කරන්න ඉදිරි විඩියෝවකි මේ ඔොල ලන්න ඔොගොල්ලට හොඳ ඇකමික් බග්‍ර්ක් තියෙනවනම් බැචල ඩිග්‍රිය ගොල්ලො ොඳ පයේ එකරගෙන තියෙන වනං ඊළන්ට ඔගොලන්ගේ රකියාබේ හොඳ කොලිෆිකේෂස් තියෙනවනම් ඒගොල්ලෝ හොඳ ොලටක්පින් හිේ තියෙනවන ගොගොල්ලෝ රිසර්් ප්ලිකස් කල තියෙන ඔොගොල්ලන්ඩ පුලුවන් ශිෂත්වයකට උසා කර බලන්නේ තොකට ඔගොල ලන්න ශිෂ්‍යත්ත දෙන රටවල් මොනවාද සමහර ශිෂත්ව තියෙනවා නැවත ලංකාවට පැමිණි යුතු ඒවා සහර ඒව තියෙනවා හෙම බාධාපක්නය ගොල්ලන්න පුලුවන් දිගටම ඒ රට ඉඳලා අධ්‍යපනකට විතුලින් පසේ ෝගොල්ලන්ට වැඩක කරන්න පමි එකක්කම් වෙන ඒ වගේ තමන්ට විශිෂත්වයක් ලබාගන්න පහස. රටවල් සහ විශ්වවිද්‍යාල තෝරාගෙන ඒ මත ඔගොල්ලු තමන්ගේ සුසු රට කියනක තීරණය කරන්න තමන් යුරෝපේ විිශ්වවිද්‍යාලකට යනක මිදයනම් ඒ ත ඔගොල ොමවෙන්න ඇත ගොල ැම තිනම් උතුරු අමෙරිකාප වගේ පැත්තකට යොමුවෙන්න ඒ රට බල් බලන්න නැතම් ගොල්ලෝ ස්ට්‍රේියයා නිවසීලන් වගේ විශවිද්‍යාලටැම තිීනන්න නැතාම් ඕගොල සමහර වෙලාබට විශ්වවිද්‍යාලයේ බර්ල් රෑ කන හිතවනම් එකකරක් විධ සාධක තියෙනවා විධ සාධක මත තමයි ඔගොල්ෝ තමන්ඩ ගැලපෙනම රට සහ අනික්්‍යක තමයි තමන්ගේ බජ්ට් එක ඔගොල්ලෝ ශිෂත්තයෙන් රටයන් නැත්තා ඕගොල්ොන් තියෙන අතේ මුදල් ප්‍රමාණින් ඔගොල්ලෝ ්‍යපන කඩිති සඳහා විදේශකතපෙනවනම් ඕගොල්ලු බලන්න ඔගොලන්ගේ බජට් එක ගැලපෙන් රට මොක්ද කියරමු මද ගහයින් පස්සේ ඔගොල්ලෝ මස කියපයක් කැනකම් රැකියාවක් වාගන්නකං ඔගොලො අතින් අරංගේ සල්ලි වලින් සවයිවෙන්නට අවශ්‍යය එහින මේ හැම සාධකැක් බලලා ඔගොල්ොන්ට ගැලපෙන වඩාත්ම සුසම රට තෝරගන්න එක වඩාත්ම නිපරදිතිීරණ කියලා මට දැකීමෙන් කියන්න පුළුවන්.